අයිබුවන් සලාර YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද වෙනදා වගේම machine එකක් ගැන තමයි හඳුන්වා දෙන්න හදන්නේ. Laminating machine එක අපි මේකට ගොඩක් වෙලාවට භාවිත කරන්නේ roll laminating machine කියලා. අපි ඒ ගැන තමයි අද කතා කරන්නේ. අපි අද machine එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි දාන video එකකට මම ගෙන්න ගන්න bell icon එකක් click කරලා තියාගන්න. අපි සාමාන්‍ය පාවිච්චි කරන ලැමිනේටින් මැෂින් එකකට වැඩිය ගොඩක් වෙනස් මැෂින් එකක් මේක ගොඩක් දැනට පාවිච්චි කරන අය ස්ටුඩියෝ වල විතරයි බුක් ෂොප් වල කමියුනිකේෂන් වල පාවිච්චි කරන්න සුදුසු ලැමිනේටින් මැෂින් එකක් අපි බලමු මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඒ වගේම මේ මැෂින් එකේ මොඩල් එක RM358 කියන මොඩල් එක මේ මැෂින් එක අඟල් 12 මාරක් පළලින් යුක්තයි ඒකේ දිග මීටර 120ක් මේ ලැමිනේටින් රෝල් මයික්‍රෝ 120 ගේජ් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ අපිට මේ ලැමිනේටින් රෝල් ග්ලොසි මැට් කියන වර්ග දෙකෙන්ම ලබා ගන්නත් පුළුවන් අපි දැන් බලමු මේ ලැමිනේටින් රෝල් ටික මේ මැෂින් එකට හයි කරලා කොහොමද මේක වැඩ කරන විදිය ලැමිනේට් එකක් දාන විදිය අපි කොහොමද කියලා බලාගමු උඩ තියෙන පළවෙනි රෝල සවි කරගමු संबंध कर इलाट अभी मे अट तीन देवन रोल अभी सविक मैं कपहदीना अर पुलवा मे मेतन मे ट्रोल सवि विन विधि हर बला पड़ी पिक चेकअप दाल तीन अट मार මේකට අපිට සම්බන්ධ කරගන්න හරියට බැරි නිසා අපි මේකට කරන්න ඕනේ මේ හීට් රෝල කට් කරගන්න ඕනේ. අපි මේ මැෂින් එක ඔන් කරගමු. මෙතනදී ඔන් වුණ ගමන් මෙතන ඩිස්ප්ලේ පැනල් එකක් තියෙනවා. අපිට බලාගමු මේකේ මේ බටන්ස් කොහොමද ඇවිල්ලා තින්නේ අපි මේ ගැන චුට්ටක් දැනගමු. මෙතන තියෙනවා මෙතන මේ හීට් එක අඩු කරන්න වැඩි කරගන්න. මම මෙතන දාලා තියෙන ප්‍රමාණය තමයි මේ වැට්ට තියෙන්නේ 139 කියලා. මෙතන බ්ලින්ක් වෙලා දැනට තියෙන හීට් එක තමයි මේ 85ක් වගේ අංකයක් පෙන්වන්නේ. ඒ වගේම අපිට තියෙන මෙතන ෆන්ක්ෂන් බටන් එකක්. අපි ගොඩක් වෙලාවට මේ ඩබල් රෝල් හීට් වෙන තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඒ වගේම මෙතන තියෙන ස්ටාර්ට් බටන් එක, මෙතන තියෙන ස්ටොප් බටන් එක. අපි බලමු අපේ අපිට අවශ්‍ය හීට් ප්‍රමාණයට ආවට පස්සේ මේ මැෂින් එක කොහොමද වැඩ කරගන්නේ කියලා. දැන් අපිට අවශ්‍ය විදිහට හීට් වෙලා තියෙන්නේ අපි දැන් මේ රෝල් දෙක හරියට සම්බන්ධ කරගමු මේකෙදි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ උඩ රෝල සමගම මේ යට රෝල හරියට බැලන්ස් වෙලා තියෙනවද කියලා ලැමිනේටින් රෝල් දෙක ආවට පස්සේ එතන හරියට සම්බන්ධ වෙලා තියෙන කියලා දැන් අපිට අවශ්‍ය විදිහට ලැමිනේට් එකේ හීට් එක හරි ගිහිල්ලා තියෙන්නේ මේකෙන් එලියට ගන්න ඕනේ එකෙන් අපි මෙතන කොලය තියලා ස්ටාර්ට් කරනවා මේ පැත්තේ මේ රෝල් දෙක අතරින් හරියට සම්බන්ධයෙන් වෙලා ඇවිල්ලා තියෙනවා කියලා අපි පේනවා දැන් මේක වෙන්නේ කියලා නම් මේක ස්ටොප් කරගන්න අපිට පුළුවන් මේ වගේ ෆොටෝ ටිකක් ලැමිනේට් කරගන්න අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන ලැමිනේටින් ගොඩක් ඝනකමින් යුක්තයි මේවා ඝනකම අඩු නිසා අපිට පුළුවන් මේවා මේකේ නම්මි සීලිත් බව වැඩි ෆොටෝ එකක් හෝ සාමාන්‍ය ඩොකියුමන්ට් එකකට වුණත් මේක ලැමිනේට් කරලා තියාගන්න ගොඩක් පහසුයි අද අපි කතා කරපු මේ රෝල් ලැමිනේටින් මැෂින් එක මේක ගොඩක් වැදගත් ස්ටුඩියෝ එකකට ඒ වගේම බුක් ෂොප් එකක් නැත්නම් කමියුනිකේෂන් එකකටත්
මේ වගේ ලැමිනේටින් එකක් හදලා දෙන්න. ඉතින් අද මේ අපි හඳුන්වා දීපු ලැමිනේටින් මැෂින් එක රෝල් ලැමිනේටින් මැෂින් එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මේ වීඩියෝ එක ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න, අපි දාන වීඩියෝ ඉක්මනටම ගේන්න ගන්න, bell icon එකත් click කරලා තියාගන්න. අපි නැවතත් අලුත් වීඩියෝකින් හමු වෙනකන් ඔයාලට අයිබෝවන්.